भावना करना पुलवां पासु रिया बगट गिहिला मुदे हुस्मा करगे ने पले हैंड दान ඒ දෙකම පොඩ්ඩක් බලන්න දැස් පියාගෙනම තමන්ගේ ශරීරයේ තමන්ට වැඩිපුර දැන් දැනෙන තේරෙන කොටස කොහෙද කියලා ඒක පවන් රැල්ලක් වදින එහෙම ස්වභාවයක් වෙන්න පුළුවන් ඒකට ශරීරයේ කොහේ හරි තැනක් රිදෙන තද වෙන අමාරු වෙන බවක් තේරෙන්නත් පුළුවන් කොහොමාරි කමක් නැහැ ඒ දකින්න තැන හෝ තේරෙන තැන යම් විදියකට අපහසුතාවයක් තියෙනවා නම් ඒ අපහසුතාවය මගහැරෙන විදියට චුට්ටක් සකස් කරගන්න පළවෙනියෙන්ම ඊට පස්සේ තමන්ගේ හිත තැම්පත් වෙලා නම් තියෙන්නේ යම් කිසි විදිහකට හිතේ කරදර භාවයක් නැත්නම් ශරීරය තේරෙනවා නම් හුස්ම ගන්න බවක් කොහෙන් හෝ තැනක අහුවෙන්නත් පුළුවන් එහෙම දෙයක් දැක්කොත් ඒ දේ දිහා මොහොතක් බලාගෙන ඉන්න උන කාර්ය නැහැ ඊට පස්සේ තමන්ට හුස්මක් දැනෙනකොට හෝ දැනෙනවා නම් ඒ ආසන්නයේ තියෙන ශාරීරික කොටසක් වඩා වැඩිපුර ප්‍රකට වෙන්න පුළුවන් සමහරක් වෙලට තමන්ගේ අත් දෙක එකට තියෙන හින්දා ඒ අත් දෙක හොඳට තේරෙන්න පුළුවන්කමක් වේවි බලන්න තමන්ගේ අත්වල ඇඟිලි වලින් මොන අතේ ඇඟිලිද වැඩිපුර තේරෙන්නේ කියලා ඒ හොඳට සනිටුහන් වෙනවද එහෙම නැතිනම් බොඳ වෙලාද තියෙන්නේ කියලා බලන්න අතේ ඇඟිලි තේරෙන්නේ නැතිනම් අපිට තේරුම් ගන්නට අමාරුකමක් තියෙනවා නම් ඒ ඇඟිලි පොඩ්ඩක් හොල්ලලා කරලා තේරුම් ගත්තත් කමක් නැහැ ඊට පස්සේ බලන්න වම් අත පැත්තට එන්න වම් අතේ ඇඟිලි වල ඉඳලා වැලිමිට ගාවට තමන්ගේ අවධානය පවත්වන්න පුළුවන් බලන්න එහෙම බලාගෙන එනකොට තමන්ට ආනපාන සතියක් තේරෙනවා නම් නිරුපද්‍රිතව කරදරයක් නැතුව හුස්මකට යන්නත් පුළුවන් කමක් තියෙනවා නම් මොහොතක් කර ශරීරයේ දැඩි කොටස බලන එකෙන් පැත්තකට ගිහිල්ලා අයින් වෙලා අපි ආස්වාසය සහ ප්‍රාස්වාසය බලමු. ඒ දකින්න කොටත් හැම වෙලාවකම ආස්වාසයම ප්‍රකට නොවෙන්නත් පුළුවන්. ඊට පස්සේ ආස්වාසය හෝ ප්‍රාස්වාසය එදිනම් සුසුම් පොද දකින්න එක අපෙන් බැහැර වෙලා යන්නට බොඳ වෙලා යන්ට ඉට් වෙන ස්වභාවයක් ඒවි ශාරීරිකව දැනෙන ආස්වාසයක් නම් ඒ හුස්ම රැල්ල සමග ශරීරයේහි සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයක් මනවින් තේරෙන්න ඕන චෛතසිකව හදාගත් ආස්වාසයක් හෝ ප්‍රාස්වාසයක් නම් තේරෙන්නේ ඒ දෙයට ශාරීරිකව තියෙන සම්බන්ධතාවය තේරෙන්නේ නැති වෙයි එසේ හෝ නමුත් වංගතේ වැලමිට කොටසේ ඉඳලා
උරහිස කොටස දක්වා තමන්ට තේරෙනවද පොඩ්ඩක් බලන්න. මේ අතරත් හුස්ම තේරෙනවා නම් සුස්ම හුස්ම පොදට හිත යනවා නම් ඒ සුස්ම මාර දෙක තුනක් ඒ විදිහට දකින්න එක හොඳයි. දකින්න පුළුවන් ප්‍රමාණයක්. ඊට පස්සේ කොහොමත් හුස්ම පේන එක බොඳ වෙලා යන්න පටන් ගනීවි. අපිට හරියට විද්‍යාමාන නොවන තත්වයකට පත්වේවි. ඒකේ තේරුම හිතට හුස්ම දිහා බලාගෙන ඉන්න මේ වෙලාවේ පුළුවන්කම තියෙන්නේ එච්චරයි කියන එක. අපි ආපහු ඊළඟට ශරීරයට එනවා. උරහිසට ආපු එකේ පොඩ්ඩක් බලන්න ඕන උරහිස සහැල්ලු වේද තියාගෙන ඉන්නේ අමාරු වෙන්ද කියලා. ඊළඟට තමන්ගේ බෙල්ල කොටස අවධානය යොමු කළොත් එහෙම බලන්න බෙල්ල පහසුවෙන් යම් තාක් දුරට ඍජු වෙලා තියෙනවද කඩාගෙන වැටිලා පල්ලෙහාට එල්ලිලා තියෙනවද කියලා. ඊළඟට බලන්න තමන්ගේ හිස කොටස කොහොමද තියෙන්නේ කියලා. හිසත් පල්ලෙහාට කඩාගෙන වැටිලාද? තමන්ට හිසේ සංඥාවල් තියෙනවද? හිස තේරෙනවද? හිසෙන් පොඩ්ඩක් බැහැර වුණාට පස්සේ තමන්ගේ මූණ තේරෙනවද? කොහේ හරි තැනක අමාරු ගතියක් අපහසුතාවයක් තියෙනවද? ඒ කොයි හරියද? මේ හොඳට බලන්න ඕනේ. ඔය අතර සුසුම් පද තේරෙනවා නම් ඒ තේරෙන සුසුම් පදත් එක මොහොතක් නතර වෙලා ඉන්නත් ඕන. ආපහු ශරීරයේ දිහා බලද්දී හිස කොටසේදී තිබුණා නම් යම් කිසි විදිහක අපහසුතාවයක් අමාරුකමක් ඒව තමන්ට සකස් කරගන්න පුළුවන් එකක් නම් හිමිහිට හිමිහිට සකස් කරගන්න ඕන. තමන්ට ශරීරය තුළ තේරෙන අමාරු ස්වභාවයේ දිහා බලන කෝණය සිහියක් තමයි. නමුත් ඒ දකින දේ මෛත්‍රියෙන්ද බලන්නේ කරුණාවකින්ද බලන්නේ ආදී වශයෙන් චුට්ටක් විපරම් කරලා බලන්න ඕන. ඒ දකින දේ කෙරෙහි හිතේ ඇති කරගන්නා වූ සංකප්පය යහපත් විදිහේ සිතුවිල්ලක්ද අයහපත් සිතුවිල්ලක්ද කියලා චුට්ටක් බලන්න ඕන. තමන්ගේ සිහිය තමන්ගේ අවධානය තමන්ට තියාගන්න පුළුවන් වටපිටාවක තියාගෙන පවත්වාගෙන ඉන්න ගමන්ම බලන්න මුහුණේ ඔය ඇස් දෙකේම තද කරගෙන ඉන්නවා නම් ඕනාවට වඩා ඒක පුළුවන් තරම් සැහැල්ලු කරගන්න. ඊට පල්ලෙහාට පොඩ්ඩක් ඇවිල්ලා බලනකොට අපි යටහක්කයි උඩහක්කයි දත්ටික හොඳට තද කරගෙන ඉන්නවා නම් ඒක පින්නතුනේ පුළුවන් තරම් සැහැල්ලු කරගන්න. තව ටිකක් හිස ඇතුළට ගියොත් එහෙම දිව උඩ තලයට තද කරගෙන ඉන්නවා නම් අන් ඒකත් සැහැල්ලු කරගන්න. ඒ වගේමයි ශරීරයේ හිස ඇතුලේ අපි හිස ඇතුළට අනවශ්‍ය විදිහේ බලපෑමක් පීඩනයක් ඇති කරලා තියෙනවා නම් මං ඊටකින් බැහැර වෙන්න බලන්න. ඒ වගේමයි ඒ සෑම ක්‍රියාවක්ම මෛත්‍රිය මුසුවෙච්ච විදිහට කරුණාව මුසුවෙච්ච විදිහට උපේක්ෂාව මුසුවෙච්ච විදිහට කරන්න ඕන. බොහොම මෘදුව කරන්න ඕන, සැහැල්ලුව කරන්න ඕන.
ඊට පස්සේ බලන්න ඒ අතර තමන්ට හුස්ම තේරෙනවා නම් ඒ හුස්ම පොතට පොඩ්ඩක් යන්න. ඒ හුස්මෙහි මොන තැනක්ද පළවෙනියම අහුවෙන්නේ? මොන තැනක්ද දකින්න ලේසි වෙන්නේ? ඒ ටික හොඳට හඳුනා ගන්න බලන්න. පළවෙනියම තමන් හුස්මෙහි දැක්කේ ආශ්වාසයේමද ප්‍රාශ්වාසයේ බලන්ට බැයිද? ආශ්වාසයටද වැඩිපුර කැමැත්තක් තියෙන්නේ? ප්‍රාශ්වාසයටද වැඩිපුර කැමැත්තක් තියෙන්නේ? මේ ආකාරයෙන් තමන්ගේ හිතේ තියෙන අදහස හඳුනා ගන්න. දකුණු අත වගේ දෙයකට අපි අවධානමත් වුණොත් එහෙම දකුණු රහිස පැත්ත බලනකොට සැහැල්ලුවෙන් තියනවද නිදහස්ව තියනවද පොඩ්ඩක් බලන්න. දකුණු අතේ පල්ලෙහාට යනකොට එයාති මොන මොන කොටස්ද තමන්ට තේරෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. මේ අතර අපිට ආපහු ආස්වාසේ හෝ ප්‍රාස්වාසේ තේරෙන්න පුළුවන්. තමන්ට භවනාවේ අත්දැකීම ලැබෙනකොට මොන දේටද වැඩිපුර කැමැත්තක් තියෙන්නේ? මොන දේටද එච්චර කැමැත්තක් නැති කියලා පොඩ්ඩක් බලන්න. වැඩිපුර කැමැත්තක් තියෙන දේ මහා ලොකු ඇලීමකින් බලන්නේ නැතුව අපි මධ්‍යස්ථ මතධාරීව දකින්න උත්සාහ කරමු. අකමැත්තකින් දකින දේ මෛත්‍රියෙන් යුක්තව දකින්න උත්සාහ කරමු. තමන්ගේ පපු ප්‍රදේශයේ තේරෙනවද බලන්න. අපහසුතාවයක් අමාරුකමක් තියෙනවා නම් ඒව හිමීට හදාගන්න. ශරීරයේ කොහේ හරි තැනක වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව ඉවත් කරගන්න පුළුවන් වෙන විදිහේ ශාරීරික සකස් කිරීම කරගෙන ඒත් ඒ වේදනාව තියෙනවා නම් එයාට එහෙම ඉන්න දෙන්න. තමන්ට දැනෙන අපහසුතාවයේ දිහා තමන් බලන්නේ කැමැත්තෙන්ද අකමැත්තකින්ද කියලා පොඩ්ඩක් විපරම් කරන්න. ඊළඟට තමන්ගේ උදරයේ පැදස තේරෙනවද බලමු. අපි ශරීරයේ දැකපු නැති කොටසක් ඉන්නවා තාම. අපහසුතාවයකින් තියෙනවා නම් හිමීට හදා ගන්න. දකුණු කකුල පැත්තට ගියොත් එහෙම ශරීරයේ මේ තැන් තැන් වල කොට කොටස් බලනකොට ඒත් ආස්වාසය සහ ප්‍රාස්වාසයම ප්‍රකට වෙනවද කියලා පොඩ්ඩක් සනිටුහන් කරගන්න.
තමන් ශරීරයේ දකුණ එකට වැඩිපුර කැමැත්තක් යොදවනවද? ආශ්වාසයේ සහ ප්‍රාශ්වාසයේ දකුණ එකට වැඩිපුර කැමැත්තක් යොදවනවද කියලා පොඩ්ඩක් හඳුනා ගන්න බලන්න. ඊළඟට ශරීරයේ නොගියපු අනිත් තැන් වලට ඉමීට ඉමීට තමන්ගේ අවධානය යොමු කරන්න. ඒ අතර තමන්ට ආස්වාසය සහ ප්‍රාස්වාසය තේරෙනවා නම් ඒ දේටත් එන්න. කෙසේ හෝ නමුත් තමන්ගේ අවධානය තමන්ගෙන් ගිලිහිගෙන යන්න පටන් ගන්නවා නම් ඒ මොන අරමුණ තුළ හිටියා වුණත් කමක් නෑ, ඒ අවධානය නැවතත් ඇති කරගන්න උත්සාහ කරන්න. මට නිදිමතක් කමැලිකමක් වගේ එනවනම් පළවෙනි බලන්න ඕන කොහෙටද නිින්ද යන්නේ කියලා. තමන්ගේ ශරීරයේ මොන පැත්තටද පළවෙනිම නිින්ද යන්න බලන්න ඕන. මොන පැත්තද තමන්ට බොඳ වේගෙන යන්නේ, නොතේරීගෙන යන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඕන. බාහිරින් එන ශබ්දබද්ද වලින් ගොඩක් කරදරයි නම්, ගොඩක් බාධායි නම් ඒ ශබ්දෙ දිහා අහගෙන ඉන්න ඕන. කන උරු වුණාට පස්සේ ආයෙත් ඒ ශබ්දෙ අහන්න ඕන නැති වෙයි. එහෙම නැතිනම් මේ විදිහට මහ ලොකු විශේෂත්වයක් දෙන්නේ නැති වෙයි. සිතුවිලි දුවනවා කියලා තේරෙනවා නම් පොඩ්ඩක් බලන්න, මම හිතනවද මට හිතෙනවද කියලා. තමන්ට හිතෙනවා නම් ඒක තමන් කරන දෙයක් නෙවෙයි, ඒක හිතේ ස්වභාවය. හැබැයි තමන් නම් කල්පනා කරන්නේ හිතන්නේ ඒක තමන්ට පාලනය කරන්න පුළුවන් දෙයක්.
දවසේ භාවනාව සමාප්ත කරන්න කලින් මම අද කරපු අත්දැකීම මොකක්ද කියලා ආපස්සට පොඩ්ඩක් මතක් කරලා බලන්න. අපි අද දවසට කරන භාවනාව මෙතකින් සමාප්ත කරමු.